අද දවසේ අපි ඇතුල් වෙන්නේ යෝෂුවා 15 අධ්‍යායයටයි. යෝෂුවා 10:28 සිට 11:23 දක්වා අපි අධ්‍යයනය කරන්න යන අතර අපගේ මේ කොටසේ අපි දකින්නේ සම්පූර්ණ දේශය, පුරුදු දේශයේ අල්ලා ගැනීම සම්පූර්ණ කිරීමයි. අපි පසුගිය අධ්‍යයනයේ අපි දැක්කේ අපි ගෙන ගත්තේ අමෝරිවරුන් රජවරුන් 5 දෙනෙක් එකතු වෙලා එකමුතු වෙලා එක්සත් වෙලා ඔවුන් ඒ ගිබ්‍රෝන්වරුන්ගේ ඒ නුවර ගිබ්‍රෝන්වර වට කරගෙන හේතු කොටගෙන ඊශ්‍රායල් සෙනකට සිදුවන අමෝරි සිදුව යුතුව සිදු වෙනවා. මේ අමෝරිවරුන් 5 දෙනා සමග එකවර එක මහා යුද්ධයකට පිවිසෙනවා. මේ අවස්ථාවේදී අපි දැක්කා දිව්‍ය වහන්සේ හරි පුදුමාන්දමින් ඊශ්‍රායල් සෙනෙට ආශිර්වාද කරනවා. ඔවුන් මෙන්න යුද්ධ කරනවා ගල්වරුසාවලින්. අපි දැක්කා දිව්‍ය ස්වාමීන් වහන්සේ උන්වහන්සේ එදා යොෂුවා ඒ දේව කැමැත්ත කිරීමට ඒ අධිෂ්ඨානයක් ඇතුව ඔහු කිය අනේ ස්වාමීනි අනේ දෙවිපියාණෙනි ඔබ වහන්සේ මීර හඳ අහසේ නවත්වා ඔබ වහන්සේ පැවරු කාර්ය වහන්සේ කැමැත්ත සම්පූර්ණ කිරීම උදෙසා ඉල්ලීම අනුව අපි දැක්ක රජරණ රජනේ කියන ප්‍රථම කතාවට මිනිස්සුගේ හඬ අසල ඉර සහ හඳ අහසේ ඇතුළට ගියා. මින් පසු මොකද වෙන්නේ? මිනිස්සා සෙනගගේ ඇදහිල්ල කියලාදී දෙවියන් වහන්සේ උන් සමග සිටින බව, දෙවියන් වහන්සේ උන් සමග සිටින නිසා ඔවුන් කිසිදු පරාජයක් නොලැබ බව ඔවුන් තරයේම ඔවුන් තේරුම් ගන්නවා, ඉගෙන ගන්නවා. එම නිසා ඔවුන් මහත් විශ්වාසයෙන් ඇදහිල්ලෙන් බලවත්ව දේවාලයන් යුක්තව යක්ෂයන්ට විරුද්ධව ඉදිරියට යෑමට, විජයග්‍රහයෙන් ඉදිරියට යෑමට ඔවුන්ට ඉතාමත්ම ස්ථාවර ස්ථිර නොසැලෙන අඩිතාලමක් වැඩෙනවා. ස්ත්‍රීවිතවාදී සහෝදරී, කිසිම ගමනක් එක විදියකට අපි කිසිම ගමන මේ ස්ථානට එන්න ඕනේ. සාතන්ට විරුද්ධව තිබෙන ආ වූ සටනේ දෙවි සමුදුන් අපසාම ඉන්න නිසා අපගේ ජයග්‍රහණය සාහිතික බව, දෙවි සමිඳුන් අප නාරණ බව, උන්වහන්සේම මහත් ජයග්‍රහණයක් කරා අපව ගෙන යන බව එදා යෝෂුවා දැන ඇඳිලගෙන තීරුම් ගෙන ක්‍රියාකළ වගේ ඔබ සමමත් ක්‍රියාකළ යුතු වෙනවා. මේ අධ්‍යයනයේ අවසන්ම මේ කිරීම උදෙසා ඔබට ශක්තියක් බලයක් ලබා දෙවි කියලා එයා අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි, පිළිසාවේ සහෝදරී අපි මෙතන දකිනවා අපිට දකිනවා අමෝරිවරු රජවරුන් 5 දෙනෙක් සමග යුද්ධය අවසන් වෙන්නේ මොකයිද? මේ අමෝරිවරු රජවරුන් සමගේ හමුදාව සම්පූර්ණ පරාජයට පත් වෙනවා. මේ රජුන් 5 දෙනා ගිහිලා ගුහාවක හැංගි වෙනවා. ඔවුන්ගේ ජීවිත බලාගෙන ඉන්න නමුත් ඒ සැලවෙනවා. ඒ ගුහාවේ දොරකඩ විශාල ගල් පෙරළමින් ඔවුන්ගේ පැනයාම සම්පූර්ණ වලක්වන ලබන ඉතුරු සෙනඟ සමග යුද්ධය නිමා කර දැන් නැවත ප්‍රවිනෝ මේ මක්කේ දකින ස්ථානයේ ගල් ගුහාව ළඟට යෝෂුවා පැමිණි. ගුහාව කටාරිනවා. මොවුන් රජුන් 5 දෙනා මරණ ලබනවා. ඊට පස්සේ ඔවුන් අවසානයේදී නැවත වර ගල් ගුහාව මත දමලා ඇතුළට දමලා විශාල සීවට්ටක් ලෙස ගල් ගුඩා ඉදිරි කරනවා. එම නිසා අපි දකිනවා ඉතාමත්ම ජයග්‍රාහකව රජවරු 5 දෙනෙක් සමග යුද්ධයක් දැන් නිමා කර ආකාරය. ප්‍රීති වෙන්නව අවස්ථාව, සතුටින් පිළියන්නව අවස්ථාව, උත්සවය පවත්වන්නව අවස්ථාව, මහ විශාල ජයග්‍රහණ හැටියට අපි සාමාන්‍ය මිනිස්සු දකින අතර යෝෂුවා දකින්නේ මොකද්ද මේක? මෙය මේ සාරාංශවල සැකරණ අවසානයේ කරාම ගෙන යෑමට කදිම අවස්ථාවක් ඇටියෙනවා. මේ යුද්ධය
ඊශ්‍රායෙලවරුන් සැලවසුම් කරා යුද්ධයක් නොවේ. ඔවුන් කොහෙත්ම අපේක්ෂා කළ යුතුත් නෙමෙයි. මේ යුද්ධය ඇති වුණේ සාතන්ගේ ක්‍රියාකාරීත්වයෙන්. හොඳ තේරුම් ගන්න. සාතන් මොකද කරන්නේ? දැන් යෙරිකෝ පරාදයි. දැන් හායි පරාදයි. මේ වෙලාවේ මේ ඊශ්‍රායෙලගේ මේ පෙර ගමන, ඒ ජයග්‍රහී ගමන වරක් නිමු දෙස්සා. ඔවුන්ට බාධා නම් නේද උදවුන උගුලකට අසුවගෙන කරන්නේ නිදෙස්සා. එසේ කරමින් ඔවුන් විනාශ කර කිරීමේ අපේක්ෂාවෙන් සාතන් උපද ගන්න. ගිබියෝන් මනුෂ්‍යයන්ව ඔවුන් තුලින් උපාය මාර්ගයක් ඔහු දියත් කරනවා, යක්ෂ දියත් කරනවා. ගිබියෝන් වරු ඇවිල්ලා රඟපෑමෙන් බොරුවේ මංචාවෙන් ඇවිල්ලා ඊශ්‍රායෙල්ව රවට්ටනවා. ඊශ්‍රායෙල්ක දිව්‍යන් වහන්සේගේ කැමැති සොයන්නේ නැතුව, උන්වහන්සේ මඟ පෙන්වන්නේ සොයන්නේ නැතුව ගිබියෝන් වැසියන් රැවටිලා ගිවිසුමට ඇතුල් වෙනවා. මේ ආරංචිය සැලුම් විගස යෙරුසලමේ හිටියව රජුගේ රජවගේ නායකත්වය යටතේ ඒ අමෝ රජු පස්සෙනෙක් ඇවිල්ලා ගිබියෝන් වරුන්ගේ නුවර වටකරනවා. එහෙම නැත්තම් එම නිසා මොකද වෙන්නේ? යොෂුවාට සිදු වෙනවා. ගිබියෝන් කියනවා, අනේ අපි වැඩ කරගෙන ඉන්නේ, එන්න බුදාවෙන් අපිට ආක දැන් සාමුවිසමක් දිනනවා. ඒ ගිවිසුම අනුව යොෂුවා යනවා මේ විදියට ගිවිසනවා. මේ නිසා ඉතා පැහැදිලිව අපිට තේරෙනවා මේ ඊශ්‍රායෙලවරු සැලසුම් කළා වූ යුද්ධයක් නෙවෙයි. මේ සැලසුම් කළ යක්ෂයාගේ අරමුණුයි ඊශ්‍රායෙලයන් විනාශ කරන්නේ. නමුත් මොකද සිද්ධ වෙන්නේ? යක්ෂයාගේ මේ සැලැස්ම දෙවියන් වහන්සේ පාවිච්චි කරනවා අති විශිෂ්ට ජයක්. රජවරුන් පස් දෙනා උගේ විරුද්ධ සටන් කළා. ඒ පස් දෙනාම විනාශ කරලා සම්පූර්ණ ජය ලබා ගැනීමට, දෙවියන් වහන්සේගේ නාමයට ගෞරවයට මහිමයට පත් කිරීමට සාතන්ගේ උපාය දෙවියන්ව පාවිච්චි කරනවා. පිළිමිතවරේ පොඩ්ඩක් බලන්න දෙවියන් වහන්සේ අපේ මගින් අපිට මොකද්ද අද කියන්නේ කියලා. උන්වහන්සේ මොකද කියන්නේ? විශාලයේ සහෝදරිත පැහැදිලිව දෙවියන් වහන්සේ කියනවා අද දවසේ සාතන් විසීමයි. සාතන් බලන්නේ ඔබ විනාශ කරන්න, මා විනාශ කරන්න, දේව ධර්මවන්ට විරුද්ධව නැගෙසින්ද ඔවුන් රවට්ට මුලා කර නොයෙක් අන්දම් වල බාධා පරීක්ෂා දාලා ප්‍රශ්න වලට ඔවුන් ඉදිරියේ දබලා ඔවුන් විනාශ කරලා තමයින්ට ඔවුන්ගේ හොරකම් කරන්නේ, ඔවුන් මරන්න විනාශ කරන්න යක්ෂයා ක්‍රියා කරන අතර මේ සෑම උපායකදීම දෙවි සමිඳුන් සහත් වෙනවා. අපව මේ අවස්ථාවේදී තව උසමන්න, අපට ජයග්‍රහණය ලබා දෙන්න. එතකොට වශයෙන් මේ කියවදී එක පාට මම හදරේ මම නිතර කියන පදයක් රෝමාටි විශ්යාට. කිතුණු අපගේ ජීවිතේ කුමක් වුණත් මොන ප්‍රශ්නයක් ආවත් ඒ හැම අවස්ථාවකම උන්වහන්සේ ප්‍රේම කරන අතර, උන්වහන්සේ කීකරු ගමන් කරන අතර, උන්වහන්සේගේ දිව්‍යන් වහන්සේගේ ගෞරවය වහිමු නිසා, උන්වහන්සේම අපගේ යහපත නිසා මේ අවස්ථාව පාවිච්චි කරනවා. සබ්‍රණිකාලේ තවද දවසේ මේ තේරුම් ගන්න. ඔබට විරුද්ධව යක්ෂයා ක්‍රියාත්මකව සිටින අතර ඒ යක්ෂයා ඔබට විරුද්ධව ගෙනව හැම උපායක්ම දෙවියන් වහන්සේ බලා සිටින පාවිච්චි කරන්ද ඔබ තවසවන්ට. දෙවියන් වහන්සේ පාවිච්චි කරන්ද ඔබ තව ශක්තිමත් කරන්ද. දෙවියන් වහන්සේ පාවිච්චි කරන්ද ඔබට ජය ලබා දෙන්නද. එහෙම නැත්නම් දේව දරුවා. ඇත වශයෙන්ම අපිට විරුද්ධව මොකද සිදු වෙන්නේ? යක්ෂයා මෙහෙම ඉන්නකොට යක්ෂයා අපාරට පසුබට වෙනවා. අපිට විරුද්ධව ක්‍රියා කරන්න එන්න ඇයි? මේ දේව දරුවා විරුද්ධ යක්ෂයා ක්‍රියා කරනවා. මේ දේව දරුවෝ දරනවා කිය කරුව දේව බලයේ යුක්තව යක්ෂයා පරාජය කරනවා. දිව්‍ය වහන්සේගේ නාමයේ මහිමිටපත් වෙනවා. මේ දාව දේව දරුවෝ තවත් ශක්තිමත් වෙනවා. උගේ ඔහුව දිව්‍ය වහන්සේ අවශ්‍යමනවා. දැන් යක්ෂයා කියනවා, අයියෝ යා විරුද්ධ මම ප්‍රහාරය කරන්න යාම වෙන්නේ තව තව ඔව් ශක්තිමත් වෙනවා. දිව්‍ය වහන්සේ නාම මහිමිටපත් වෙනවා. ඔක්කොට යක්ෂයා අපෙන් ඈත් වෙනවා. මෙන්න දේව දරුවා අපේ දේව ස්ථානයේ එද යක්ෂයා අපිට විරුද්ධව සටන් කරන්න බලන් ඉන මොහොතක් ඒක වලක් වන්න බෑ. නමුත් අපගේ ප්‍රතිචාරය අපගේ ජයදිරි යක්ෂයා අපි අපි කියනවා යක්ෂයා විරුද්ධව සිට බලලා ඕගේ පලායනවා කියලා. යක්ෂයා පලායනවා. හැබැයි මේ පලා යෑම අත්දැකීම් දෙසා
දේව දරුවා අපි දිවෙන වාසික කැමැත්ත දේවලාගේ සැලැස්ම අනුව ජීවත් වෙනවා. බොහෝ විට අපි අසන්න ලැබෙන්නේ නුඹලා දේව දරුවෝ නිමිස නිසා තා යක්ෂයාය නැහැ. ඔව් ඇත්ත. දේව දරුවා නිසා පමණක් නෙවෙයි දිව්‍යයන් දේවදරුවෝ කියන්නේ නම ධර්ම අතර දේව දරුවන් ලෙස ඒ අත්ත විදිවැයට සම්බන්ධ වෙලා ඉන්න ආකාර දින ආකාරයට අපෝදී සමුද සම්බන්ධ වෙමින් එකතු වෙලා උන්වහන්සේගේ පක්ෂයෙන් දෙවියන්ගේ පක්ෂයෙන් නිසා යක්ෂයා පරාජය වෙනවා. දෙවියන් ධර්මයෙන් පදයන් නිසා දෙවියන්ව අපි තේරුම් ගනිමු. අපි ඒසම පරිපාරය යමු. අපි උන්වහන්සේ කැමැත්ත අනුව ජීවිතයට කැපවෙමු. අපි මෙසේ කරන අතර ඇත්ත වශයෙන්ම සාතන් අපිට විරුද්ධ ගන්නා වූ බාධා ගැටලු සහ ප්‍රශ්න අපට පමණක් නොමේ අපගේ පවුලට වගේ අපේ සභාවට ආශිර්වාද කිරීම උදෙසා දෙවි සමින් පාවිච්චි කරනවා. මම හිතන්නේ මේ ගැන මම ලියද්දී මට එකපාරට ලියන්න බක් මතක් කළේ ඒ මුල් සභාවයි. අපේ නිසා පස්සේ මම කැමති නිසා ඒ මුල් සභාවේ වුණා වූ ඒ ස්ටේපාන්ගේ ගල් ගැසීමේ සිද්ධිය ඒ ප්‍රථම වේසක්ෂිකාගේ ඒ මරණයෙන් පත්වීම ඒ සිද්ධිය ඉන් පසු ඇති වුණා වූ ඒ පීඩා ඔබට මතක් කරන්න. එදා අපි දන්නවා ස්ටේපාන්ව ගල් ගහලා මරනවා. ඒ ගල් ගහලා මැරීමට සම්බන්ධ වුණා වූ සහයෝගය දුන්නා වූ කෙනෙක් තමයි සාමු. නමුත් මොකද වෙන්නේ දේවදින කියලා ඒ දවසේදී ක්‍රියාටේක යෙරුසලමේ වූ සභාවට විරුද්ධව මහත් පීඩාවක් හටගත්තේ මේක යක්ෂයා. දැන් යක්ෂයා බලනවා සභාව වර්ධනය වේගලිනවා. යෙරුසලේ සභාව ශක්තිමත් වේගලිනවා. යක්ෂයා ප්‍රයෝගකාරීව නැත්තම් මේ අදින සභාවට විරුද්ධව ක්‍රියා කරනවා. යක්ෂයා මිනිස්යන් ලවා ස්තේපාන්ව ගල්ගස්සලා මරලා ප්‍රථම වේද සාක්ෂිකාරය වේද සාක්ෂිකයා ලෝඩ බිහි වෙනවා. ඊට පස්සේ මහා මහා පීඩා යෙරුසලම් සභාව හඩ ගන්නවා. මොකද වෙන්නේ? මුළු සභාව විසිරලා යනවා. පේරියන් පමණ යෙරුසලමේ සිටිනවා. නමුත් සියලු අය පේරියන් හැර වුන් සියල්ලෝම යුදයේද සමාරියේද පලාතුල විසිරු ලැබුවේ. මෙන්න සමහර උදත්තේ මෙන්න ප්‍රධාන සභාව නැත්තම් මූලික සභාව යෙරුසලමේ සභාව ශක්තිමත් සභාව විසිරෙනවා. යක්ෂයාට සතුරු වෙන්න ඇති. නමුත් දේව දරුවා යක්ෂයා මියවුන් සභාවට මහත් පීඩා පැමිණෙන මොන මොන අරමුණක් ඇතුවද කියලා අපි දන්නවා. සභාව විනාශ කර දැමීමටයි. නමුත් දෙවිසන් වහන්සේ මොකද කරන්නේ? දෙවියන්ගේ මොකද කරන්නේ? ක්‍රියා 15 18 කියනවා. සේපන් නිසා හටගත් පීඩාව කර්ම කොටගෙන විසුරු ලැබුවා වූ අය යුදෙවරුන්ට විසර වෙන කාටවත් වචන කිය නොවන් පොළොවේ. දැන් මේ යුදෙව සභාව විසිරෙනවා. ඔවුන් මොකද කරන්නේ? ඔවුන් යන ස්ථානවල සාක්ෂි දරනවා. සුභාරක්ෂිය ප්‍රකාශ කරනවා. බොහෝ තැන්වල මිනිස්සු ගැලවුට එනවා. ඊළඟ 11:21 කියනවා ඔවුන් යන ප්‍රවෘත්තිය යෙරුසලමේ සභාවට සැලවිය. ඔවුන්ද අන්තියෝකිය දක්වා යන්නට බාරනොස් යවුවෝ. අන්තියෝකිය සභාවක් ඇති වෙනවා. මේක ආරංචි වෙනවා දැන්. ප්‍රේරිතයන්ට යෙරුසලමට ඔවුන් බාරනොස් යවනවා. අන්තියෝකයේ ඊළඟ 11:25 කියනවා ඔහු ඒ කියන්නේ බාර්නබස් සාවුල් ශ්‍රේණියට තාර්සස්ට ගොස් ඔහු සම්බව අන්තියෝකයට කැඳවාගෙන ආවේද ගෝලිය ක්‍රිස්තියානි කාලයේ පළමු කොට කියලා ලැබුවේ අන්තියෝකයේ. ඔය බලන්න මේ පහ බුදුමහා චරිතය ස්ටේපාන්ට ගල් ගහලා මරනවා. ඒ ගල් ගහලා මැරීමේදී සාවුල් එතන ඒකට සම්බන්ධ වුණා වූ කෙනෙක් සහයතුනා වූ කෙනෙක් එහෙම වුණා වූ කෙනෙක් ඊට පස්සේ යක්ෂයා සමවට පීඩා කරනවා. ඒ ඇදහිලි මන්තය හැමතැනම විසිරී යනවා. අන්තියෝකයේ එම හේතුවෙන් අන්තියෝකයේ සභාවක් ඇති වෙනවා. ඒ සභාව ගොඩනැගීමට ප්‍රේරිතවරු රූපේතවරු යවනවා. මොකද කරන්නේ? ඔවුන් යවනවා. ප්‍රේරිතයන් අර යවනවා. බාර්නබස් කියලා තාර්සස්ට සාවුල් අරන් එනවා. අන්තියෝකයේ සභාව බලවත් වෙනවා, ශක්තිමත් වෙනවා. සාවුල් සහ බාර්නබස් මහත් සේවයක් කරනවා. තව දිගට බලන්නේ අපි දකිනවා අන්තියෝකයේ සභාවෙන් තමයි දේව වචනය රැගෙන මිෂනාරි ගමන
ගමන් ආරම්භ වෙන්නේ. යුරෝපයට දේව වචනේ යන්නේ අන්තිෝගි සභාවේ ආරම්භ වුණා වගේ ගමනේ. ප්‍රේමිය සහෝදර සහෝදරි මෙන්න මුණදී යක්ෂයා සභාව විනාශ කරන්නේ මාර්ගයක් සොයමින් ක්‍රියාත්මක වෙනවා. දිවියන් වහන්සේ යක්ෂයාගේ උපාය මාර්ගය පාවිච්චි කරනවා. සභාව පුදුමාකාරයි. පුදුමාකාර අන්දමින් ලොව පැතිරෙන්නේ. ප්‍රේමිය සහෝදර සහෝදරි එම නිසා දේවදරුව ඔබගේ ජීවිතව තේරුම් ගන්න දිව්‍යයන් වහන්සේ ඔබගේ පක්ෂේ. දිව්‍යයන් වහන්සේ ඔබගේ පක්ෂේ. උන්වහන්සේ ඔබගේ පක්ෂිස්ත නිසා රෝමට දිස්සෙක. උන්වහන්සේ යන අපේ පක්ෂේ සිටසේනම් අපට විරුද්ධ වෙන්නේ කවුද? එම නිසා දේවදරුව මේ සටනේ අපි ඉදිරියට යමු. නිර්භය යමු. ඒ සටනේ යක්ෂයා විනාශ කරන යන අතර උත්සාහ කරනද දිව්‍යයන් වහන්සේ උත්සනවයිදී අපට ජය ලබා සමාවද වර්ධනය කරනදී මොහොතක පාවිච්චි කරන එක ආශිර්වාද කරයි. මම කලුත් ප්‍රකාශලා ආකාරයට මේ අමෝරිවරුන් රජවරුන් පස් දෙනා එකවර විනාශ වීම අප සාමාන්‍යයෙන් හැමෝම අප තේරුම් ගන්න ඉතාමත් විශිෂ්ට පුදුමාකාර ජය අපිට පොඩි රෙස්ට් එකක් ගන්න ඕනේ. නැත්නම් මේ අපිට සමරන් ඕනේ. මම දැන්නේ මොනවා කියද කියලා. නැත්නම් රට සටනක අවසානය. හරියට දකින්නේ නාම ජෝෂුවාගේ දකින්නේ යක්ෂයා විනාශ කිරීමට විනාශ කර දැමීමට මේ සටන කෙලවර දක්වාම ගෙන යෑමට දෙවෙනඳුන අවස්ථාවක් ලෙසයි. ඉබේම නෝ වහාම ක්‍රියාත්මක වෙන මොනා කරන්නද දැන් පොඩ්ඩක් බලන්න. අයි පොඩ බලන්න යෝෂුවා 10:28 ඒ දවසේ යෝෂුවා මක්කේදා අල්වා ඊට ඒ රජුට කඩින් කඩමුමකින් පහර දී එකද කෙනෙක්වත් ඉතුරු නොකර ඔවුන්ද ඒ සියලු ප්‍රාණීන්ද මුළු මනින් විනාශ කර දමනවා. යෙරුකුවේ රජුට කලක් වෙන මක්කේදා රජුට කෙලේ. මේ සෞදේ මේ වැදගත් වෙනවා. මේ මක්කේදා ඔය තිබුණේ කියලා සිතා ගන්න. තේරුම් ගන්න. එතකොට එදා මොන් ගොස් යේසු යෝෂුවා ගොස් ගිබියෝන් වට කරනවා. ඒ වට කරන අවස්ථාවේ යෙරුසලම සහ ඒ අවඩේ යනික අප දන්නවා ඒ අමෝ රජුන්ගේ ප්‍රදේශය අපි නම් කළා. ඒ රජුන් පස් දෙනා ඒ ගිබියෝන් නි සැතෙන් පරාජයෙන් පලා යනවා. ජීවිත බේරා ගන්න පලා යනවා. පලා ගොස් ඔවුන් මක්කේදා කියන ස්ථානයේ මක්කේදායි ගල්ගමුවවලුම් සැරිවෙනවා. දේවදරුව මක්කේදා තිබුණේ ගිල්ගාලේ පිටර ළඟද නෙමෙයි. දැන් තමනු දැන් ඒ විදිය අවසන් වෙලා. දැන් යොෂුවා ඉන්නේ මක්කේදා ගල්ගමුවව ළඟ. ඕක දැක්කම මේ මක්කේදායි රජවරුන් පස් දෙනා මෙතන සැරිවුණ අවස්ථාව මේකයි. ඔවුන්ට මේ සැඟවීමට අනිවාර්යයෙන්ම මක්කේදායි සෙනග රජතුමා සහාය වෙන්නේ උපකාර වෙන්නේ සහාය වෙන්නේ නැති. ඒ නිසා මෙන්න උපට කරනවා මේ සිල් දෙන විනාශ කරන්න ඕනේ. ඒ අවස්ථාවේදී ඔව් මක්කේදාට විරුද්ධව එක සැරයි උරුමව කොටයි. මේ සැරේ උරුමව කොම නැහැ. ඔව් වහාම ක්‍රියාදී ඔබ කිව්වොත් විශ්වාසයෙන් බලන්න කියන්නේ. ඒ ගල්ගුවාවට කටුඩ තැබුව කට ඉදිරියේ මහත් ගල්ගුවට තැබුව කියලා. ඊළඟ පදේ කියනවා ඊළඟට මක්කේදාගේ විරුද්ධ මේ යුද්ධෙම මේ අමෝරි පස්සේ නම් යුද්ධය තව දැන් ඉදිරියට යනවා. මක්කේදා නේද? මක්කේදා යෝෂුවා ඒ රජවරුනේ මක්කේදා සම්පූර්ණ විනාශ කරනවා. යෙරිකෝයේ රජුට කලක් මේ මක්කේදායි රජුත් කෙරේ යටින් තවරෙන් තේරුම් ගන්න. යෙරිකෝයේ මොකද කියනකොට මතකද? දෙවියන් වහන්සේ ඉතාමත්ම ඉතාමත්ම පැහැදිලි නියෝගයක් දෙනවා. දෙවියන් වහන්සේ ඉතාමත්ම පැහැදිලි නියෝගයක් දෙනවා. ඒ ඉරිකෝ සම්බන්ධයෙන් වෙන සියලුම විනාශ කරන්න කැපකරුවක් කිසිම දෙයක් ගන්න එපා. කැපකරාව කිසිම දෙයක් ගන්න එපා. නමුත් අපි දැන හඳුනේ කියලා ආකාන්. ආකාන් ඕ ඊ දේ යොෂුවාගේ නායකත්වය යටතේ ඒ මනුෂ්‍යයන් විනාශ කරනවා. රාහ බැරෙන්. නමුත් ආතන් යන මිනිස්සු ඒ තෘෂ්ණාවට යටත් වෙලා නවතර යක්ෂයාට වැරදිලා ඔහු ගන්නවා සුරා ගන්න සමහර දේවල්. ඒ අවස්ථාවේදී යෙරිකෝවේ සියල්ල විනාශ කරලා ලබන නමුත් මේ පාපේ නිසා ඔවුන් ඒ ආයි මුල් සැට බලන්නේ නැහැ. ඒ යනුව නමුත් මෙතන දෙහෙම වෙන්නේ නැහැ. මෙතන දෙහෙම වෙන්නේ නැහැ.
දැන් යොෂුවා පාඩම් කරගෙන ඉවරයි. ඉවර නෑ. තව ඉගෙන ගන්නවා. තව ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න සිටිනවා. ਉਹ මොකද කරන්නේ සම්පූර්ණයෙන්ම. එරිකෝ රජදලාක්මෙන් සම්පූර්ණයෙන්ම සියලු දේ ගාවි ආයි බංගෙවන්න. ਉਹ ඉතිරිසලා කියනවා. ඊයේ සිළු සියලු ප්‍රාණින්ද මුළුමනින්ම විනාශ කර තමා. ඒ කියන්නේ ගවලෝ සත්තු සියලු ප්‍රාණීන් විනාශ කරනවා. ඇයි දිව්‍යන් වහන්සේ ගිහන්ට කීක ඒ මිශ්‍ර අරණිපදී අපි යනපදී කියමු මක්කිදා සිට යෝෂුවා සියලු විශාල සමග ලිග්නාට දුස් ලිග්නාට විරුද්ධ යුද්ධ කළේ ස්වාමීන් වහන්සේ ඒක එහි රජු ඊශ්‍රායෙල් වරුන් අතර තාව දුන්සේක ඔව් ඒ සිට එක්කෙනෙක්වත් දුරුම කොට එයට ඒ සිට සියලු ප්‍රාණීන්ට කඩු මෝදි පහරදී එරිකෝය කලාක්මෙන් එහි රජුලා ඔය මක්කිදා විනාශ කරනවා ඔක්කොම විනාශ කරනවා ඊළඟ යනවා ලිග්නාට අපි තව දොරට ගියාම මොකද්ද අපි දකින්නේ මක්කේද ලිග්නා ලාකිෂ් ගෙෂර් එග්ලොන් හෙබ්‍රොන් සහ දෙබීර් යන ප්‍රධාන නගරවල් හතක් නුවරවල් හතක් රජවරුන් හතක් සම්පූර්ණයෙන්ම මැඩපවත්වා විනාශ කළාම නේද සෞදේ සෞදි මෞර්ති යන මෙසේ යොෂුවා මුළු දේශයට එනම් කඳු රටට හා දකුණු දේශයට දැය පාද රටහ හඳු බෑ මුල්ටද ඒ සියලු රජවරුන්ගද පහරදී ඊශ්‍රායල්ගේ දෙවිවරු ස්වාමි මහන්සේ අනකලෙස කුස්ම ඇති සියල්ලන් මුල් වලින්ම විනාශ කරගත්තේ සිද දැක්කේ ප්‍රේමී සහෝදර සහෝදර නැවත 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 මේ දේ සකහන් යෝෂුවා සම්පූර්ණයෙන්ම දෙනවා සිටින වෙන මහ විශිෂ්ට ඉස්සරට වඩා විශිෂ්ටද මෙතන කියනවා කඳුරට දකුණු දේශය පහතරට කඳු බෑමුල ඒ සියලු රජවරුන් විනාශ කර දැම්මා කියලා. ප්‍රේමී සහෝදරයෝ දහවුරු. මේ වෙලාවේ මම කැමති ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න. මම කැමති මෙතන සඳහන් කරන යෙරිකෝ වහිර කලාක්මෙන් කියලා. මේ කොටස් තුල කියවුවා වූ අද සවන් දුන්නා වූ සඳහන් කරන යෙරිකෝ යෙරිකෝ ඔය සැකෙන. මක්කෙදායි ඒ විනාශ කිරීම සැකෙන. අලිපද මෙතන අපි කියනවා මේ සමාවෙන්නේ අමරයි සපදනවා ඉන්න තුන්වෙනි නුව මේ මක්කදායි පටන් ගත්ත රජුන් හත් දෙනෙක් සාවුදි සම්පහාමෝලි සහමුලින්ම විනාශ කර දැමීම මම අහන ප්‍රශ්නේ මේකයි මේ සකන් තුනේ වඩාම ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය යෝෂුවා ලැබුණ ලෙස අපිට සැලකිය හැකි මොන සැකද මේ ගැන ඔබට කල්පනා කරලා ඔබගේ නිමලයේ ප්‍රශ්නේ හරිනේ මොකද ඒ ඉස්සලා අපිට කියන්න කොහොමද මේක තක්සේරු කරන්නේ කොහොමද වඩා විශිෂ්ටයි කියලා අපි සංසිතා බලන්නේ කොහොමද මොකද මේ එක එකට හත්පසින් වෙනස් සටන් තුන වෙනස් ආකාර සටන් තුන ඒක කොහොමද වඩා ශ්‍රේෂ්ඨයි කියලා විහිළුමනේ දෙපැමිණ සංසිතා බලන්න අපිට මීමක් නැහැ කියලා මොකද මනව මගේ ප්‍රශ්නේ ඇසුවේ ඔබ නාමත්ම වැදගත් සත්‍ය උගන්නන්න ඔබ අහලා තියෙනවා ඔබ දන්නවා නොදන්නා අලුත් දේම මමලා මවාපාරමට උගන්නන්න බෑ මම උගන්න දෙන්න නැති වශයෙන් සත්‍යේ ඔය උන්වහන්සේ මට නිතර තම තව ගැඹුරට උගන්නන සත්‍යය එනම් කිතුණු ජීවිතවල අපගේ ජීවිතවල ආත්මික වර්ධනය වේවා අපගේ ජීවිතයේ සාර්ථකත්වයේ වෙනවා අපගේ සේවයේ වෙනවා මේ සෑම දෙයක්ම මන වැලිය උදෙසා දෙවියන් වහන්සේ ඔබට සහ මට එක මිම්මක් ලබා දීලා තිබෙනවා ඊට වඩා ඇති නමුත් මම විශේෂයෙන්ම අද ඉදිරිවන් මේ මිම්ම ඒ මිම්ම තමයි ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේගේ අනට අපි කතරම් කීකරුවෝ කියලා එච්චරයි එමන ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය දෙවියන් වහන්සේ වඩින්නේ ඔබ කෝටිපති වුණා අතිවිශාල ඉතා බිලියන ධන ධනෙ තිබෙන මහා ධනවතෙක් වුණා ඒ වනාද ඔය තාමා දිහ දිගෙන ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙක් වුණා මම නේද ඔබ දේවගති වෙන්නේ වෙලා තමත් ඉහෙලටිහ ජනේ පාවිච්චි කරන මිනිසෙක් වුණාද ඔබ නෙක් අපිට කියන්නේ කියන්න පුළුවන්. ප්‍රමිතාවලේ සහෝදර දෙවියන් වහන්සේ ඉදිරියේ
මේ උන්වහන්සේ අපේ ජීවිත සාර්ථකත්වයේ මනින මිනිම මේ නෙමෙයි. අපේ විසත් නොවතිය. මේ මිනිසයා ගත්තොත් මේ යුද්ධ තුනේ සාර්ථකත්වයේ නැත්තම් වඩා විශිෂ්ට මොකද්ද කියලා සමහර විට කියනවා අපි බලන්නේ රජරුන් කීදී පරාජය කළාද? පළවෙනි එකයි දෙවෙනි පහයි තුනෙන් හතයි. රජරුන් කීදී පරාජය කළාද? ඒක තමයි විශිෂ්ට ජය. විශිෂ්ටම ජය. ඒක තමයි අපි මෙන්න. නැත්නම් තවත් කෙනෙක් කෙතරම් භූමි ප්‍රමාණයක් අල්ලා ගත්තද මේ වෙන්නේ කරුණ කරට අවශ්‍ය කරන්නේ. එහෙම නැත්නම් මිනිස්සුගේ සේවය. කවුරු හරි දෙවියන් දිවිලා එක දින 16ක් වේලා ඔහුගේ සේවය. අපි දැක්කේ කරන්නේ කොහොමද? අපි යනවා කොච්චර සෙනඟක් එනවද නමස්කාරයට. අපි යනවා ඉතල කොච්චරක් හාස්කම් නැත්නම් සෝවිං සිදු වෙනවද? මෙතන අහනවා කෙතරම් අනාගත වාක්‍ය ප්‍රකාශන ලබනවද? මෙවැනි ප්‍රශ්න අපි අහන්නේ. පිළිබිඹු සෞදේ සරුගෙන් වලට මම කියන්න. දෙවියන් වහන්සේ මෙවැනි ප්‍රශ්න අහන්නේ. දෙවියන් වහන්සේ අපගේ සේවය ගැන අපගේ ජීවිතය ගැන ප්‍රශ්න අහන්නේ. උන්වහන්සේ වැදගත් ප්‍රශ්න තමයි ඔබ මා අනකල දෙක. ඔබට මා පැවරවෝ සේවය කළාද? ඔබට මා පැවරවෝ සේවය ඔබ විශ්වාසවන්ත මිතු කළාද? ඒකයි ප්‍රශ්නේ. දෙවියන්ව එමුසා. දෙවියන් වහන්සේගේ මේමින් මැන්න විට ඔබගේ ජීවිතය ගැන උන්වහන්සේ ප්‍රසාදය පළ කරයිද කියලා ප්‍රශ්නේ ඔබගෙන්ම අසන්නට කියලා මම විතාවක්ම ඕනේ කමිනා කියලා සිත. දෙවියන් වහන්සේගේ මේමින් මැන්න කල ඔබගේ ජීවිතය ගැන උන්වහන්සේ සතුටපත් වේද? උන්වහන්සේ ප්‍රසාද බල කරන්නේ. මේ වැදගත්කම නිසාම මම මීට වසර කීපයකට පෙර මම දේශනා කරන අවස්ථාවකදී පිළිසභාවේ මම සඳහන් කළා වූ නිදසුන ඔබිනි සමන්ද කරන්නේ. රජමාල දෙක අතර මහ යුද්ධයක් ඇති වුණා. මේ යුද්ධ අවසානයේදී එක රාජ්‍යතුමෙක් උදින්න විශිෂ්ටයක් ලබා ගත්තා. මේ රජතුමාට ඕනකම තිබුණා, උට ආසාවක් ඇති වුණා. දැනගන්න අනේ මගේ මේ සෙනඟ මගේ මේ මගේ මහා කැපවීම ඔවුන්ගේ ජීවිත පරිවර්තනවමි. මේ අපේ රට වෙන මාවල් මේ ඉන්දියන් පිරිසලා විශ්ෂ්ටයක් කරලා තමයි කැමති දැනගන්න කවුද වඩාම ශ්‍රේෂ්ඨම වන්දනින් විශිෂ්ට වන්දනින් මිසකේ දිනව සෝල්දාදුව පටය කියලා. ඒ නිසා ਉਹ හැදුණා ඔහුගේ ඒ හමුදා විශ්වාස නිලධාරීන් මතදල කියනවා මට හරි කැමති මේක දැනගන්න. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා ඔබ මේ සටනද ඔබගේ බටන් සමග පිවිසලා ඔබ දැක්ක දේ ඔබට අසුන දේ මේ පිරුණා උදේ ඔබ මට නිර්දේශ කරන්න. ඔබගේ වටයන් අතර වඩාම විශිෂ්ට සම යුද්ධ කළා වූ වටයා කවුද? මේ අපගේ හමුදාවේ. ඒ අවස්ථාවේදී එක එක ඒ නිලධාරීන් විවිධාකාර දස්කම් පෑවා. ඉතා නිර්භීත ලෙස චටන් කළා. බොහෝ සතුරන්ව මරණයට පත්වීමට සමත් වූවා. ඒ නොයෙක් වටයන්ගේ නම් නිර්දේශ කරනවා. ඒ වගේ ඔවුන්ගේ ක්‍රියාව ඔවුන් යුද කළ ආකාරය ගැන විස්තර කරනවා. රජතුමා මේ වගේ දිහා බලලා කියනවා මට මන්ට එහෙමකට පත් වෙන්නේ නැහැ. මම දන්නේ නැහැ. මට මේ එක්කෙනෙක් පත් වෙන්නේ කවුද කියලා මට තේරෙන්නේ නැහැ. මට හඳුනා ගන්න තේරෙන්නේ නැහැ. ඒ අවස්ථාවේ තව වැඩි උනන්දුවක් වුරුත් නොදක්වව තව නිර්දේශයක් කළා වූ නායක කිටියා. ඔහුගේ නිර්දේශ තුන කළා වූ මේ බටයා ගැන ඔහු මෙසේ දියා තිබුණා. ඔරියදීන යුද්ධයේ අන්තිම දවසේ සටන ඉතා තීව්‍රව අතර අපගේ බටයන් ඉතා දක්ෂ ලෙස සටන් කරමින් සිටියා. එක සෙබලෙක් යවස්තාවදී මම දැක්කා ඔහුගේ ඒ ප්‍රතිවාදය සමග ඉතාමත් දීර්ඝ මාරාන්තික කඩු මරණයක යෙදෙමින් ඔහු සමත් වුණා. ඒ සතුරාව නිරායුධ කර සතුරාව බිම දමන්නට දැන් සතුරා කතේ කඩුවක් නේ. සතුරා බිම්මැට ඉන්නේ මෝගේ කඩෝසම දැක්කයි බටයා කඩුව ඔසවනවා. ඒ හතුරාව මරා දාන්න. ඒ වෙලාවේ තමයි
ඒ වෙලා තමයි යුද්ධය නිමයි, සටන නිමයි කියන ආමු පණිවිඩේ හොරණෑ නාදේ හමුදා දෙල්ලගේ යුද්ධය නිමයි, සටන අවසානයි. ඒ අවස්ථාවේදී මේ මට බොහෝ වෙලා යුද්ධ කළා, බොහෝ වෙලා සටන් කළා. ඒ හතුරා බිම දමලා මරන්න තව තප්පරයි තිබුණේ, මොහොතයි තිබුණේ. නමුත් ඒ හොරණෑ හඬ ඇසුවේ ඔහුගේ අතපාසය යන ඔහු කඩුව පාත් කළා. ඔහු ඒ හතුරාට පැහැ යන්නේ ඉදිරියට. ඔහු කියන මේ යුද්ධයේදී මාතුතුව වඩාත්ම සුවිශේෂ ක්‍රියාව නිසා මම ඔහු නිර්දේශ කරනවා කියලා. සුමිතාරය සහෝදරය, එදා ඒ රජතුමා මේ නිර්දේශතා පිළිගත්තේ සියලු බටයන් අතුරෙන් හොරණෑ පරිවිඩයට ෂණිකව හිකුණාව බටයා තමයි රට වෙනුවෙන් වඩාත්ම දක්ෂ ලෙස සටන් කළේ. දේවදරුවා, දේව මණ්ඩ ඔබට ඇසෙන අතර, දෙවියන් වහන්සේ ඔබට කතා කරන අතර ෂණිකව උන්වහන්සේගේ හඬට හිකුණාව බටයා වෙන්ටර ඔබ සූදානම්. ඔබ කැමතිද? මේ තවදේ සහෝදරී, අපගේ දී සමිඳු අපගේ ජීවිත තක්සේරු කරන මේ අනුගමනය. එම නිසා මා කැමතියි ඔබ යෝජනා කරන්නට. ඔබගේ ජීවිතය ඔබ තීරණ ගන්න අතර අපිට හැමදාම තීරණ ගන්න තිබෙනවා. ඔබ ආශා කරන්නේ කරන දේ නෙවෙයි, උන්වහන්සේ කැමැත්ත කරන්න තෝරා ගන්න. බොහොම අවස්ථාවල අපිට ආශා කරන දේවල් තිබෙනවා, අපි කරන්න ආශා දේවල් තිබෙනවා. සමහරවිට අපේ ආශා කරන දේ දෙවනාගේ කැමැත්තයි දෙකම එකට 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 යන දහත් ලේසි තීරණයක් නෑ. ඇත්තටම විදිහට පහසුයි. අපි ආශා කරන දේ සජීව කැමැත්තකම නෑ, සමාන ලාභට වෙනස් වෙනවා. අපි යාමට ගොඩාක් ආශා කරනවා, නමුත් දෙවනාගේ කැමැත්ත එකම එක නෑ. මම ඔබට කියනවා, ඔබගේ ජීවිතයේ හැම අවස්ථාවකදීම ඔබ ආශා කරන දේ නොව දිව්‍යයන් වහන්සේ කැමැති කරේ තෝරා ගන්න. මිනිස්සුක වගේ සමහර අවස්ථාවලදී පමණක් නොව සෑම අවස්ථාවකදීම උන්වහන්සේගේ කැමැත්ත තෝරා ගන්න. ඔබට පහසු මාර්ගය නොව උන්වහන්සේගේ හඬට කීකරු වන්න කිසි විටක කිසි විටක උන්වහන්සේ අකීකර නොවි සෑම විටම ශනිකව ශනිකව කීකරු වන්න. පොළොවට කල් දමනවා, බොහෝ වෙලාවට අපි කල් දමනවා. අපි මේක පස්සේ කරන්නම් කියලා මම කරන්න අවස්ථාවෙම තැන්න දේවල් කල් දන්න ප්‍රමාද කරන බොහෝ වෙලාවට අපි දන්නේ නැතුව ඒක අපේ ගිලිහි යනවා. අපි දන්නේම නැතුව අපි අකීකරු වෙලා ඉවරයි. ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. අපි අකීකරු විදිහට හරි ගස්ස ගන්නෙත් නැහැ. අපි සමාව ආයෙද නිවැරදි ගන්නෙ නැහැ. දේව දරුවා, අපි ශරණිකව කීකරු වෙමු. කේතරම් දුෂ්කර වුණා යක්ෂයාට විරුද්ධව නැහැ. මම දැන් මේක මන්දිතර නිතර නිතර කියනවා. කේතරම් අමාරු නැහැ යක්ෂයාට විරුද්ධව නැති සිටින්න. කිසි විටක අවිශ්වාසවන්ත ක්‍රියානකර සෑම විටම විශ්වාසවන්තව උන්වහන්සේ අපට පෑරු පැවරුවව කාර්ය කරනවා. මේ තවද තවදී මේ අවස්ථාවේදී ඔබට මම කැමති මතක් කරන්න. ඒ මතයේ 25 ඒ තලෙන්ත උපමා. ඒ තලෙන්ත උපමාවේ එදා ඒ ස්වාමීන් දාසයන් කියන යහපත් වූ විශ්වාස වූ දාසය තලෙන්ත පහක් ලැබෝ දාසය තලෙන්ත දෙකක් ලැබෝ දාසය දෙදෙනාට මේ වචනමයි යහපත් වූ විශ්වාසවන්ත වූ දාසය. ඒ යහපත ස්වල්ප දේ ගැන නුඹ විශ්වාස වෙරිය, බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරයි. නුඹේ ස්වාමියාගේ ප්‍රීතිය ඇතුළට දේව දරුවා ඔබ කීදෙනෙක් කැමතිද මේ වචන අසන්නට? මේක තේරුම් ගන්න. ඔබ ලැබෙන තලෙන් 10ක් වෙන්න පුළුවන්, 9ක් වෙන්න පුළුවන්, 8ක් වෙන්න පුළුවන්, 5ක් වෙන්න පුළුවන්, 3ක් වෙන්න පුළුවන්. ඒක නෙමෙයි වැදගත්. ඒක නෙමෙයි වැදගත්. මේ උපමාවේ 5 ලැබුණෙක් කියලා, 2 ලැබුණෙක් කියලා. ඉම වචනමයි අසන්නේ. යහපත් වූ විශ්වාස වූ දාසේ දිව්‍යන් වහන්සේ ඔබ කැඳවා. යහපත් වූ විශ්වාස වූ දාසේ වෙන්ටයි. ඒක තමයි මේ පදි අපි දැන් යෝෂුවා 10 හතර කියනවා. ස්වාමීන් වහන්සේ අනක ලෙස යෝෂුවා සියලු දෙනාව සිඳ දෙනවා. කලක් ගියා මේ. කලක් ගියා මේ යුද්ධ දැන් අවුරුදු ගානක් තිස්සේ යන්නේ නැති එක. මම ඒ තරම් ගැඹුරට අවුරුදු කීයක් ගැන කියලා අදින කන කරේ නැහැ. හොඳයි. මතක ගන්න 25ක් තියෙනවා. මචං මොබිලක් කරනවා. ආවට කියවන්න
යෝෂුවා දායක ලිස්තුනා. ඉක්බිති දැන් යුදේ වුණා. ඉක්බිති යෝෂුවාද ඕ සමු සිටි සියලු ඉස්රායෙලු ගිල්ගාල් අන්දාමයට හැරියා වෝය. දැන් මේ බුදුමයක් නෙමෙයි. මේ බුදුමයක් නෙමෙයි. දෙවිද කියනවා දෙවියන් වහන්සේ උන් දෙසක් අතරම සමුසතරන්ද යුද්ධය අවසන් වන ජයග්‍රහයක අවසන් වන ඊළඟ උන් යනවා ගිල්ගාල් හදවතට. හැබැයි මේ දහවල් ප්‍රශ්නේ තව මේ අවසානයේ මේ පදේ. එහෙනම් මේක තව කලින් කොටස කියෝ ආයෙත් කලුත් අපි දකිනවා. යෝෂුවා 10 15 ද ඉක්විදි යෝෂුවාද ඔහු සමග සියලු ඉස්රායෙලවරුද ගිල්ගාල් අන්දෑමට හැරියාව එක වචනමයි. පද දෙකක් තියෙන එක වචන. මම සෙම මෙවැදයක් දැක්කහම මම ආයෙ බලනවා මොකද මේ කියලා. එක පරික්ෂදේම යෝෂුවා 10 15 යෝෂුවා 10 43 එක වචනයි. ඇයිද මේ මහන්සේ එක පදයේම මේ ඇත්තම බයිබලයේ මේ බලපොම එක පිටේම කියලා කියනවා. එක පදයේම ඒ විදිහටම දෙවතාවක් සදාන වෙනවා. මේ ගැන මම මෙනෙහි කළා ස්වාමීන් වහන්සේ මොකද ඔබ වහන්සේ මට කියන්නේ? ඔබ වහන්සේ මේ තුලින් මට විශේෂ දෙයක් ගන්නවද සමහරවිට කියන්නේ? එම්සා මේ විලාය මම කියන්නා වූ දේ සමහර විට මේ ඇයි දෙපාර තහන් වෙන්නේ කියලා නියම විවිධාකාර උත්තර දෙන්න පුළුවන්. යුද දෙකකට පස්සේ පණිවිඩය පස්සේ ගියා යුද දෙක පස්සේ ගියා. ඒ කියනවා මාද කරන්නේ නැහැ මම පාද ඔබ සම්විධාන කර දෙනවා මම දිනා විශේෂ කරා. දේවනම් මේ තුන විශේෂ මඟ පෙන්වීම මම යටහත් කියනවා විශේෂයෙන්ම වාක් අදාළ වෙනවා පූර්ණ කාලීනව විශේෂයෙන් පූර්ණ කාලීනව ජනවන්දේ සේව කරන්නා වූ ආය විතාමන් අදාළ වෙන අතර සෑම සැබෑ දේව දරුවෙක්ම සෑම සැබෑ දේව දරුවෙක්ම උන්වහන්සේගේ දාසයෙක් නිසා උන්වහන්සේගේ සේවයෙන් නිසා යක්ෂයන් විරුද්ධව සර්ප පිළිසෙත් නිසා අපි හැමෝටම එකම ගියාදායි. දේවනම් මට කියනවා පළවෙනි දේ තමයි දෙපාරක්ම අන්දායමට හැදියාගෙන දැන් කඳු උන්නේ කඳු දෙන කඳුරේ කවුද හිටියේ? යුද්ධයට පිවිසෙන යක්ෂ සමග පිරිමි බටෝ ටික අන්දායමට කඳුරේ ඉන්නවා. පවුලෝන්ගේ පවුල් පවුල් ඔවුන්ගේ භාර්යාව පුතුන් දුව මොවුන් එනවා ඉක්මනට හැරිගෙනවා. ඉතින් ප්‍රමාද වෙලා නිමිත්තුත් දෙයක් කරන්න ගියේ නැහැ. එනවා ඉක්මනට හැරිලා ගෙදර එනවා. මේ ගැන දෙවියන් වහන්සේ මට කියන්නේ අවදී මම කැමති විදිහට තමයි. වරේ දේ තමයි අපගේ සේවය දෙවියන් වහන්සේට දීපුනා ඉතාමත් අනාගත ආශිර්වාදයක්. ඒක කිසියකට නැහැ. කොච්චර ආශනාවද මේ ලෝකයේ රජතුමාගේ සේවයේ උන්වහන්සේව නියෝජනය කරමින් මේ ලෝකයේ ක්‍රියාත්මක වෙන්න උනාගේ වචනේ මේ මොහොතේ බෙදා ගැනීමපා කොච්චරම ආශිර්වාදයක්ද වට. කොච්චර ආශිර්වාදයක්ද මට අවල් දීපේ උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ හඬ උන්වහන්සේගේ වචනේ ඔබට උන්වහන්සේ වඩු ගන්න ආකාරු වඩි ගන්නන්නේ කොච්චර ආශිර්වාදයක්ද. ඒ වගේම අනාගත ආශිර්වාදයක් තමයි උන්වහන්සේ දෙවිවෙනා පවුල අපගේ සේවය අපගේ පවුල දෙකම දෙවියන් දීපෙන් දා වූ පුදුමාකාර ආශිර්වාදය. ඒ වගේම බැලුවොත් දෙවියන් වහන්සේගේ කැමැත්ත දෙවියන් වහන්සේ උන්වහන්සේ කැමැත්තට යටත් වීම කීකරු වීම කෙතරම් වැදගත්ද සලකනවාද කියලා අපගේ සාර්ථකත්වය මනින්නේ තක්සේරු කරන්නේ ඒ අනුවයි කියලා. එහෙම නැතිව දරුවෝ කිතුරු පවුලක යනවා මිල කලන හැකි ආශිර්වාදයක් වෙන අතර අපගේ සේවය මිල කරන හැකි ආශිර්වාදයක් වෙන අතර අපගේ සේවය සහ අපගේ පවුල අතර සම්බන්ධතාව මොකක්ද කියලා බලමු. මතෙව් 19:5 ඊසාස් කියව වචන. ඒ නිසා මිනිස්ය තමගේ පියා සමව අතර තමගේ භාර්යාවට ඇලුම්න්නේ කියාද ඒ දෙදෙනා එක මාංශයක් මන්නේ කියා කිවා නුඹලා කිව්වේ නැද්ද? මේ පදේ ඒ දෙදෙනා එක මාංශයක් මන්නේ කියන එක සෑම පෞලකටම අදාළ වෙන විශේෂයෙන්ම කිතුරු පෞලයට. එහෙනම් මේ කිතුරු පෞලේ මම සමාවේ භාර්යාව එක්කේ ස්වාමීන් වහන්සේ කේක් පවරපත් කළා කිව්වේ මේ පවුලට ඒ දරුවන් ගැන
බාරයන්නට සේවකත අපට විශේෂයෙන් අපි දරම මේ හැමෝටම කිසියක්කා දින වර්ගයේ මොකද ඉපි පහවිසියක් එසේ පුරුෂයන් විසින් තමුන්ගේ බාරයන්ට තමුන්ගේ ශරීරවලට මේ ප්‍රේම කළ යුතුයි. තමගේ බාරයවට ප්‍රේම කරන තැනදී තමට ප්‍රේම කරන්නේ තේම සහෝදරි. ප්‍රේම සහෝදරි අපි මේ සත්‍ය තේරුම් ගැනීමෙන් තේරුම් ගැනීම ඉතාමත්ව වැදගත් වෙනවා. කිතුණු අපි සේවය දෙනවා අපි අපගේ බාරයවට ප්‍රේම කරමු. ඔවුන් සනසමු. ඔවුන් සමග කාලය ගත කරමු. ඔවුන් කැන දෙවියන් වහන්සේ කැමැත්ත වටහා ගනිමින් එක මාංශයක් ලෙස එක් සත්ව එක් සිත්ව ජීවිතය ජීවත්වීම අතිශය වැදගත්. මම ආයෙත් කියනවා මම තවරට කියනවා කරුණාකර ඔබට මේ ලිඛිත මේ පොත අපි පුදුලෙන් කරලා තියෙනවා මේ මේ අධ්‍යයන ඔබට ලබා ගන්න පුළුවන්. මේ වෙබ්බඩියේ ඔබ බලන අතර ඔබ ඉතිබෙන්නා වූ ඉදුරු කත්නවලට අමතලා ඔබ ලබා ගන්න පුළුවන්. කියවල බලන්න. පරිසමක සමහර ආඩ රාජකීය සියල්ලම වෙලා නැති වෙන අවස්ථාවක් තියෙනවා. නිසා පිළිගතවල සාහෘදී මම ඔබට මේ දේ කියන වගකීමෙන් අපි ඉතා විශ්වාසවන්තව දෙවියන්වද සේවය කරන බව අප සිතන නමුත් මාරු. මම හිතලා මම යන විශ්වාසවන්ත සේවය කරනවා මම හිතනවා. කර නමුත් අපගේ සේවය නිසා මගේ සේවය නිසා මගේ පවුල අතපසු වේනම් දෙවියන් වහන්සේ මා ගැන ප්‍රසන්න නොවන තැනක මම සිටිනා වන්ට පුළුවන් මම ඕකෙ කියන වෙන්න පුළුවන් කියලා මම කියනවා. ඔය විශේෂ අවස්ථාවක් වෙන්න පුළුවන්. ආයි මම කියනවා. මම අපගේ දෙවියන් මම කියනවා මම ඉතා විශ්වාසවන්තව දෙවියන්ට සේවය කරන බව මම සිතනවා. මගේ සේවය නිසා මගේ පවුල අතපසු වෙනවා. දෙවියන් වහන්සේ මා ගැන ප්‍රසන්න නොවන තැනක මා සිටිනා වෙන්න පුළුවන්. එබැවින් අප සේවය කරන අප අපගේ සීමා අපගේ සේවය මෙන්ම අපගේ පවුල ගැනද දේව කැමැත්ත අඳුනාගෙන යටි කරමු. දෙවි කාරණාව තමයි මිනිස්සු අපට විවේකය කියන එක අවශ්‍යයි. දෙවියන් මිනිසා මවන උන්වහන්සේ මිනිසයාට බාරයක් දෙනවා පවුලක් දෙනවා. ඒක උන්වහන්සේ ඒ මිනිසයාට විශේෂ දේවල් දෙකක් දෙනවා. ඒ දෙන ගොඩාක් දේවල් දෙනවා. අද දවසට වදිනා විශේෂ දේවල් දෙකක් දෙනවා. එකක් තමයි පවුල කිතුරු පවුල දෙවියන්ට තමයි සබත් දවස් නිවාඩු දවස. පිරිතවද සහෝදරි දෙවියන් වහන්සේ මේක ඇති කළේ. එම නිසා දේව දරුවා ඔබ හිතනවා ඔබ සේවය කරනවා. එම නිසා මට නිවාඩු ගන්න බෑ මට විවේක ගන්න බෑ මම දවස් හතම දිගටම කරනවා. එම සබත් සහෝදරි අපගේ ශරීරවල විවේකේ අවශ්‍යයි අත්‍යවශ්‍යයි. එබැවින් ඔබ කිසි විවේකයක් නොගෙන ඔබගේ ශරීරය අවශ්‍ය වෙනා නිවාඩුව නොදී එක දිගටම සේවය කරන්නේ නම් සමහර විට ඔබ සිටින්නේ දේව කැමැත්තෙන් ඈත් දොසි බව තේරුම් ගන්න. ඔබගේ කාලය ඔබ පරිහරණය කරන අන්දම ගැන දෙවියන් වහන්සේ දිරේ විමසලා බලන්න. ඉතින් මම නේද ගොනාක් කියන්නේ කරත් අපි හම්බවට වන්නේ තුන්වෙනි දේ මේ ඒ වගේම වැදගත් ඉතත් වඩා වැදගත් මම දන්නේ තුමින් දේශනායි දැන මට කිව්ව ප්‍රකාශ කරන දේ අපගේ දරුවන් ඉදිරියේ සාක්ෂිකාර ජීවිත ගත කිරීම වගේම ඔවුන්ට දෙවියන් වහන්සේ ගැන මුඛයෙන් ප්‍රකාශ කරන ඉගැන්වීම අපි හැමෝගේම වගකීමයි. කොහොමද අපි දේව දාසියෝ දේව සේවකයෝ මුද අපි කට වචේම දේශනා කරමින් යනවා. අපගේ දරුවන්ට කාලය දෙන්න වෙලාවක් නැහැ. අපි දරුවන් උගන්වන්න වෙලාවකුත් නැහැ. දරු සමාජද දීමෝපියන්ගේ තාකේ දරුවන් දකින්නේ මහා හැමතැනම දුවන කාර්ය බහුල ජීවිතය. ඔවුන් දෙන්න වෙලාවක් නැහැ. දේව දරුවා එක්ක විදවන්න කැමැත්ත නෙමේ. අපගේ දරුවන් ඉදිරියේ අපගේ හැසිරීම අපේ ජීවිත සාක්ෂිකාර ජීවිතය වෙන්න ඕනේ. මේ මා කියන මහේන්ද්‍රයන් මම කියවන්නේ සමහරවිට මේ මම අවුරුදු වලට නම් පෞද්ගල ලැබෙන දුතුමින් තාමත් දීර්ඝ කාලයක් මම අවුරුදු 50 වෙද්දී මම තරුණ සේවයේ ජීවිතය මේ සේවයේ තරුණ සේවයේ ගුණා තම දීර්ඝ කාලයක් විඳිනා දැන් මම එක්තරා ප්‍රමාණවත් තරුණ ජීවිතය තාම මට 60යි වයස මගේ ජීවිතයේ ඉතා දීර්ඝ කාලයක් තරුණ තරුණ අතර සේවය කළ මා අද්දුතු අතිශයින් කනගාටුයි දෙයක් මා සඳහන් කරන්නේ මෙය කියවන ඔබ මේ පොතේ මම කියවන ඔබ
සැමට උපකාරක වීමේ පරමාර්ථය. එනම් පූර්ණ කාලීනව දේව සේවයේ යෙදුනා වූ දේව දාසයන් ගේ දරුවන් කීප දෙනෙක්ම තම දෙමව්පියන් ඔවුන් උදෙසා වැයකට කාලය ගැන දුකට වේදනාවට පත් වී මා සමග ඔවුන්ගේ වේදනාව බෙදාගෙන මම තාමත්ම සිත් විදෙන තිරම විදියට තියෙනවා. තමයි තාමත් වේදනාත්මක දේවල් මම කියන්න පටන් ගත්තා. මේ හැම අවස්ථාවකදීම එම දරුවන්ට නිවැරදි උපදෙස් සමඟ පිට ලබා දීමට දිවි සමිඳුන් අතුකාර කළා. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරයන් විශේෂයෙන්ම දේව දාසීන් දේව සේවකයන් දේව දරුවන් අපගේ දරුවන්ගේ ජීවිතවල මෙවැනි අසහනය ඇතිවීම දෙවියන් වහන්සේ කරතන වේ. එබැවින් සැබෑ ඉතුරු පවුලක තිබිය යුතු අලංකාරත්වයේද සමාදානයේද සතුටද සැනසුමද ආශිර්වාදතාවයේද අපගේ ජීවිත ආදර්ශයෙන්ද අපගේ වචනවලින්ද අපගේ දරුවන් ප්‍රකාශ කරමු. ඒ කිතුරු ජීවිතයේ මහත් ආශිර්වාදතාවයේ වාසනාවන්තකම අපගේ වචනවලින් සහ ජීවිතයෙන් අපගේ දරුවන් දකින්න. හොඳයි. අන්තිම කාරණාව. උතුරු දිශාව ඇතුළු සෙසු සෑම ප්‍රදේශයම යටත් කරගෙන අපි දැන් දිවිසෙන්නේ 11 පරිච්ඡේදයට. දැන් මෙතන මේ දැන් මේ යෝෂුවා දකුණු දිශාවේ රජවරු දකුණු දිශාවේ රජවරු පරාජය කරනවා. මේ බයිබලයේ කියවනවා මේක ආරංචිනාම උතුරු දිශාවේ රජවරු එකතු වෙනවා. තව වෙනත් රජවරු ගොඩාක් එකතු වෙලා දැන් සාර රජවරු සංඛ්‍යාවක් එකතු වෙලා ඊශ්‍රායල් විරුද්ධව සටන් කල්පිනවා. බයිබලයේ කියනවා ඔවුන්ට අශ්වයන් සහ රථ අශ්ව රථ මහා ප්‍රමාණයක් තිබුණා කියලා මම කියවන්නා. යෝෂුවා 11:4-5 ඔව් මුහුදේ වෙරළේ වැලිමෙන් ගණනි ഘോഷණයක් වන මවුන්ගේ සියලු සේනාවල් දැන් මුහුදේ වෙරළේ වැලි වගේ ගණන් කරන්න බැරි විශාල සේනාව අශ්වයන් සහ රථ ඉතා මහත් ගණනක් දැතුව පිටත් වුණා. විශාල රජුන් ගුණා ආවේ මේ සිල් රජවරු රැස්වී යයි ඊශාල් විරුද්ධ යුද්ධ කරන්න මෙරොන් මේ ජල ළඟ එක්ව කඳුළු බැල්ලා තු විශාල 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 හමුදා සන්නද හමුදාව අශ්වයන් සහ රථ ඇති හමුදාව එත වශයෙන්ම ඊශාල් බුරු ඉදිරි තුනෝ මේ සටන ජය ගැනීමට ඔවුන්ගේ ශක්තිය කොහොමවත් නැහැ. අපිට තියෙනවා මේ කොහොමවත් බැරි යුද්ධයක් මේ කොහොම ජය ගන්න පිරිතාලේ සාවදී මිනිස්සු කොහොමද දැන්නේ. ඇයි මම මේ කියන්නේ නම් කාරණා තුනක් මම දෙල දෙනවා. පරිණික ඊශ්‍රායල් හමුදාව මහ විශාල සංඛ්‍යාත්මකව ඉතිචාල හමුදාවක් නෙමෙයි. අපිට ගණන් කියන්න බෑ මොකද වැලි මඟි ගණන් කරලා තිබ්බේ කිලෝ 10ක් කියලා. අපි නිකන් මේක තේරුම් ගන්න අපි නිකන් හිතමු ඊශ්‍රායල් හමුදාවේ 5000යි 5000 නෙමෙයි මගේ තේරුම් ගන්න ලේසි පොඩි කතාවක් කියෝ ඊශ්‍රායල් 5000යි විරුද්ධ හමුදාවට 50000. එතකොට ඇවිල්ලා ගැන ගණන් කරන්න බැරි සංශාර සංඛ්‍යාව කියලා. ඇත්තට කොහොමද චකක් කියලා ගාව දිනාකට බැහැ. අපි හැම එකම එකට 10 කියලා 5000 පුරවන්ද 50000 විරුද්ධ කියලා දිනා ගන්න. දෙවෙනුව ඊශාරම්දා පාබලම්දා තමයි. නමුත් හතුරු හමුදාවට ඊට අමතරව පාබල හමුදාවට අමතරව අශ්‍යයන්ද රතද තිබුණා. තුන් මේක ඊශ්‍රායල් හමුදාව හිටිය උන් නොදන්නා ප්‍රදේශවල උන් දන්නේ ඒ තිබුණු කඳු බෑවූ මිල් සැවිල් ස්ථානයේ ගුහාවට උන් දන්නේ. නමුත් මේ රජවරු මේ සෙනඟ ඒ පරිසරයේ ඒ ප්‍රදේශයේ හොඳ හැටි සෑම දෙයක්ම හොඳ හැටි දැනගෙන හිටියා. දිව්‍යන් වහන්සේගේ පීඨ නැතුව කිසිදක කිසි අන්දමකට ඔවුන්ට මේ ජය ගන්න හැකියාවක් නැහැ. නමුත් දිව්‍යන් වහන්සේ පුදුම පොරොන්දුවක් විශ්වාස කරනවා. පුදුමාකාර පොරොන්දුව යෝෂුවා 11:5 වුණ කියලා ස්වාමීන් වහන්සේ යෝෂුවාට කතා කොට ඔවුන් ගැන බය වෙනවා. මොකද යෝෂුවාගේ බය වෙන්නේ බය යෝෂුවා. මක්නිසාද ඔවුන් මරණ කාල මිනිස හෙට මේ වෙලාවට ඔවුන් සියල්ලන් ඉස්සර වුණා යනවා කියනවා. හෙට මේ වෙලාවෙදී මම ඔවුන් මරණ කාල මිනිස නුඹලාට පාවා දෙන්නේ. එයා කියනවා ඔවුන්ගේ අශ්වන්ගේ කුඳි කපා ඔවුන්ගේ රත ගින්නෙන් පුළුස්සා දමන්නයි කියේ.
පිටිසාර ජීවණ බුදුමහාර පොරොන්දු දෙන යොෂුවා හෙට මේ වෙලාවෙදී මම ඔබ නුඹේ අතරුණු පාරක් පාව දෙනවා. උන් සම්පූර්ණ විනාශ වෙනවා. උන්ගේ ඒ ජයග්‍රහණය කරපස්සේ ඒ අශ්වගේ කුටි කපන්න. ඒ වගේ ඒ රති විනාශ කරන නිසා තියෙන පොරොන්දුක් තියෙනවා. උන්වහන්සේගේ පොරොන්දුක් සමග උන්වහන්සේ නියෝගයක් තිබෙනවා. ආඥා. උන්වහන්සේ මම පොරොන්දු රහිත දවසේ මම විනාශ කළා. ඉතින් කියන උඹලා කරන් දෙයක් තියෙනවා. කොන්දේශියක් කියන උඹ කර යුතු පොරොන්දු ඔබ ඉෂ්ටෙන් නම් ලැබුණා පස්සේ මේ අශ්වයන් කුදි කපලා දාන්න රත් විනාශ කළා ගන්න. පිරිසවලේ සහෝදරි. මේක හිතන්න බැරි බුදුමහා කර පොරොන්දුවක්. 5000කට කියනවා. මෙලා 50000 හිට සම්පූර්ණ විනාශ කළා ගන්න අපල. නමුත් දෙව් දරුවා මේ වෙද්දී යොෂුවාගේ ඇදහිල්ල උපරිම මට්ටමට ඇවිල්ලා යෙරිකෝවේ ඒ පෞරේ වැටීම පටන් ඉර අහසේ නැවතීම දක්වා ගල්වරු සාවලින් හතුරන් විනාශ වීම දක්වා ඔහු අද්දක තිබුණා ඔහු දැක තිබුණා ඒ නිසා ඔහු දෙවියන්ට විශ්වාසවත් කරන හොඳ හැටි දැන හිටියා ඔහු කැමති උගුරු තහන ඔබ දෙවියන්ට විශ්වාසවත් කරන කොච්චර දන්න ඔබ දන්න පමණට ඔබ අදහා ගන්න කල්ලා ඔබවත් විශ්වාසවත් උනාදී පොරොන්දු වෙනස් වෙන එනිසා දේව ගන්නවා ඒ විශ්වාසවන්ත වෙනස්ගේ පොරොන්දු අල්ලගෙන උනාදීගේ වචනය අල්ලගෙන මේ පොරොන්දු වෙන නිසා යොෂුවා සියලු සිත කලන මෙතන මෙරොමි ජලරංග මහ විශාල ගණන් කරන්න බැරි හමුදා ඒකදලා නෝ හිතන්න ඔබ ඉතින් විශාල ගණන් කරන්න බැරි හමුදා ඒකට ඉන්නවා බයිබලෙ මොකද කියන්නේ යෝෂුව හදිසිය නිවල මැද රැඳලා ඉඳලා ඔබ ඉන්න ඔබට අභියෝගයක් එක්කෙනෙක් නම ඔබට විරුද්ධව 10 දෙනෙක් ඔබට ගහන්න. ඔවුන් දැන් ඉන්න ඔබගේ ගේට් වල එළියට අකුම් ගහන්න කියලා. ඔබ ගේට් එකේ ඉන්න දවල් දින 10 දෙනෙක් පටන් ගන්නවා. මේ පුදුම අඥානදියා. නැව දේ වචනේ මොකද කියන්නේ? දෙවියන් වහන්සේ සම්පූර්ණයෙන්ම යෝෂුවගේ අතට නිවල බාර දෙනවා. මෙන්න මේ ඒ අපිට කොහොමද හිතන්න බැරි මේක වෙන්න බෑ මේ කොහොමද හිතන්න පුළුවන් දේව දරුවෙක් සත්‍යයි නමුත් ඊට වඩා මම කැමති ඔබට ලකුණු දෙයක් කියන්නේ යොෂුවායිට පස්සේ මොකද කරන්නේ ඔහු ඒ දිවන් වහන්සේ කිව්ව ආකාරයට අශ්වයන්ගේ කුදි කපනවා ඒ රතු කොමිනාශ කරනවා මොකද හිතලා බලන්න මොකද අභිදමුණු අපේ අභිඥාන රහිත මෙයාගේ ලංකා ලෝකේ ඔක රටක මේ උද්‍යයක් ඇති වුණා පාබල හමුදාව සා අන්පැතේ ඔක්කොම තිබුණ රත ටැංක ඔක්කොම තිබුණා මේගොල්ලෝ ඔක්කොම මේ පාබල හමුදාව මේ අනිත් හමුදාව ඔක්කොම ඒකලා මරලා දාලා යනකොට අයිති වෙනවා ටැංක යුද ටැංක ඔක්කොම තියෙනවා ඉතින් මොකද වෙන්නේ නේද අපිට යුද ටැංක තියෙනවා නේ අපිට තුවක්කු තියෙනවා කාළි තුවක්කු තියෙනවා අපිට හැම જાතියෙම තියෙන RPG තියෙනවා අපි මේවා තියාගත්තොත් අපි විරුද්ධව කාටද ගන්න ගන්න බැහැ එනිසා අපි මේවා තියාගෙන අපගේ දෙවියන් වහන්සේගේ මනෝ සරණ ගන්න යනවා. ඔන්න යක්ෂයාට කියන්නේ. ජයදල්ලේ තෝරි ඔබට මම බලන්න ඉස්ස තැන දිතාමත් වැඩක සත්‍යය. ජය ලැබීමේ එක මාර්ගයක් නැහැ. ජය ලැබීමේ මාර්ගය ආයුධල මාර්ගය නෙමෙයි. ක්‍රමවල මාර්ග නෙමෙයි. අපගේ නොයෙක් දක්ෂතාවය මාර්ගයයි නෙමෙයි. ජය ලැබීමේ දෙන එක මාර්ගය දෙවියන් වහන්සේගේ අතට දෙවියන් වහන්සේ කී දේ ක්‍රීමයි මේ අවස්ථාවේ මට කිසිම සෑයක් නැහැ යක්ෂයා මේ සෙනඟ අඩුමානේ එක්කෙනෙකුට කී දේ වුණා හරි මේ පරීක්ෂාව ගේන්නේ අයියෝ කොච්චර මෝඩද මෙන්න ඔබට කියන අස්සේ ඔන්න රත දිනවා ඔබ කොච්චර බලවත් වෙනවා කියන පුරාද යෝෂුවට කියන්න අනේ මේක මෝඩ මේ කරන්න එපා අපි වෙනවා ටික දේ කියලා මිතර අපි පුළුවන් හැමෝම අනාගත කවුරුත් අපිට උදේ ඉන්නවත් නැහැ පින්තාවේ මේ වැනි පරික්ෂා අපට දෙනවා. යක්ෂයා නුද්දවල පිට කියනවා. පිරිසවල තවදී මේ වැනි පරික්ෂාවන් මැද්දේ යෝෂුවා දෙන උත්තරේ මොකද? ඔව් කියනවා. දෙවියන් වහන්සේ මට පිළිමක් කරනවා. මේක ඉතාමත්ම ලස්සන පදයක් අපි ගායනා කරනවා මේ පදේ. අපි ගායනා කරපු කොච්චි දෙන තියුණු ගණන් දන්නේ ගීතාවල 27 දෙනවා. සමහරු රත කෙරෙහි සමහරු අශ්වයන් කෙරෙහි විශ්වාස කෙරෙහි දන්තජුලිනා ගීතා සමහර රත කෙරෙහිද සමහර අශ්වයන් කෙරෙහි විශ්වාස කෙරෙහි නමුත් අපි
අපේ දෙවි වූ ස්වාමීන් වහන්සේගේ නාමය සඳහන් කරන්නේ. යක්ෂයා පිටර මේව තියාගන්න අනේ මෝඩයෙක් වෙන්න එපා මේව තියාගන්න. ඔබ තිබ්බොත් ඔබ ජයග්‍රහණය ඔබට නියතයි. අනාගතයේ කාටවත් යව පරාජය කරන්න යක්ෂයා කියන්නේ. යක්ෂයා කියන්නේ යක්ෂයා විරුද්ධව නැගෙසිද්ද අපිට මේ ක්‍රම ඕනේ නැහැ. නුඹේ ක්‍රම අපිට ඕනේ නැහැ. අපි කරන්නේ දෙවියන් වහන්සේගේ දීපමණයි. දේව දරුවා ශ්‍රී ලංකාවේ දේවපක්ෂණය ගෙන යාමට ශ්‍රී ලංකාවේ උන්වහන්සේ දිනා ගැනීමට දෙවියන් වහන්සේ ඔබව මාව කැඳවලා තිබෙනවා. උන්වහන්සේ කැමැත්ත හැම මිනිස්සෙක්ම ගැළවීමයි. අපි මේ ගැන නොයෙක් දේවල් නොයෙක් විදිහට කරන්න පුළුවන්. නොයෙක් දේව කරන්න පුළුවන්. මම ඔබට කියන්න කරන්න එකම දෙයයි. දෙවියන් වහන්සේ කියන්නේ. දෙවියන් වහන්සේ කියවන දේවල් කරන්න එපා. උනාදේ පාද පහුල වැටි උනාසගෙන අසන්න කත කලිච්ච ගලිකයක් මම දකිනවා. ජාපහැදිලිව උනාන්සේ කියනවා රටෙන්නේ ජාතු වෙනු නායකයන් වෙනු රයිතුමාණන් යාක්ෂා කරන්න. යාක්ෂා කරන කල්ලව කරන්න. ඒකම් කරන්න ඕනේ. මෙන්න දෙවියන් වහන්සේ තව දේම. උන්වහන්සේ පෙන්වෝදිය කරන්න. අපි උන්වහන්සේගේ හඬට කී කරුව උන්වහන්සේගේ මේ සුද්ධ වූ නොනැස වෙන වචනයට අනුව අපි ක්‍රියා කරන අතර ජයග්‍රහණය ලැබෙනවා කියන හේතයි. දේ දරුවා මතක තියාගන්න ඔබේ හදවත මේ දියා ගන්න. කිතුණු අපිට හැම විටම ජයග්‍රහය අයිති වන අතර හැම විටම ජයග්‍රහණය ලැබෙන්නේ දෙවි සමුදින්ගෙන් පමණයි. නොයෙක් දේවල් අපිට පුළුවන් නැහැ. හැම විටම ජයග්‍රහණය ලැබෙන දේ සම්බන්ධයෙන් පමණ නෙමෙයි සා දේව දරුවෝ මේ අපි යෝෂුවාගේ ශක්තිය අවසන් ලැබිලා ඉන්නේ. ඔබ මේ පොත් නැවත වරා කියවන මුලින් ඉඳලා කියවන දිව්‍යන් වහන්සේ නාවේ ජය ගැන ඇත්තටම මගේ ජීවිතේ තාම ඉවර නෑ. ඒ ලැජ්ජේ මාලා ඉවර නෑ. මට ඇත්තටම කියන්න පුළුවන් උන්වහන්සේගේ කාලේ තිබෙනවා අතිශය ශක්තිමත් කර තිබෙනවා. ඒ ජය මම තව තවත් අත්දකිනවා. එකම මේ කාලේ යක්ෂයා විරුද්ධව ප්‍රහාර දෙල්ල කරා කියලා කීමක් මම කළ යුතු. යක්ෂයා විරුද්ධව මනුසිත වන්දනේ ප්‍රහාරයක් කළා. දේවදත්තා. නමුත් ජය අපිට හිමි. ඒ ජය හිමි කොහොමද? උන්වහන්සේලායි. අපි මාතෘ කී කරුව උන්වහන්සේ කැමැත්ත අනුව ජීවත් වීමට කැපවෙමි. දෙවි සමිඳුන්ගේ ජයග්‍රහණයක වචනසේ උන්වහන්සේ ජීවත් වෙනවා. එසේ කියන්නේ සමිඳුන් ඔබට පිටුපසෙයි.